අයිබෝවන් සුබ දවසක් අප අදරණියය දූපුතුන් සෙලු දෙනාටම අදත් අපි සුපුෘරදු පරිරදිී සිකුරාද උදේසන අදෙරන එඩිවුකේෂන් නාලිකාවත් එක් එකතු වෙන්නේ දන්නවා රවිස එනකොට අද තියෙන පාඩ මොකක්ද කියලා ඔවු ඒ තමයි ඉතිහාසය පාඩම. දරුණ අපි පෞුගිය පාඩං වාර කිහිපේකදිම එක්කොලා ශ්‍රේණියයට අදාළ පාඩම් මේක කිහිපයක් සාකච්ඡා කරගෙනවා වගේම අද දවසිදිත් අපි සෝදානම් වෙන්නේ එකොලාා ශ්‍රේණියට අදාළ තවත් පාඩම් ඒකකයක් ඔබ වෙත පියවරෙන් පියවර ඉදිරි කාලය තුළ ගෙන හැරපාන්න අදේක පලවෙනි දවස අද අපි සාකච්ඡා කරන්නේ දුවපුතියේ එකොලා ශ්‍රේණට අදාළ පස්වෙණි පාඩම් ඒකය ඉතාම වැඩගත්පාඩම් ඒකයක් එතමයි බ්‍රතාානය පාලන සමය තුළ එට තැම් බ්‍රතාණයන් යටති මොනවද අපේරටී සිද්ධවෙච්ච සමාජහා ආර්ථික පරිවර්තන. ආංක තමයි අදා අපේ පාඩා මේකකේ බවට පරිවර්තනය වෙන්නේ. පුතාල තුල දන්නෝ විශේෂයෙන් අපේරට හඳුවා දුන්නු වතු වගා ක්‍රමය වගේ වගාක්‍රමයන් පිළිබන්ඳව කෘෂිකාර්මික ප්‍රභෙහදයන් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන පාඩම් මේකේ තමයි මේ පාඩම් මේ එකකේ. එනිසා විභාගේදී වැඩි බරතැබීමක් සහිතව ඔබට සාමාන්‍ය පෙලදි මුහුණ දෙන්න වෙන විභා ගාකෘතිය ඇතුළේ ප්‍රශ්න ගණනාවක් මේ පාඩ මේකෙන් නිර්මාණය වෙනු. එනිසා මංහැමදයහොමදක් කරනු අපේ දූපුතුන්ට සකරයද උදේසන ඔබ ආලින්දයේ ඔබේ ටෙලිවිිෂන් එක ඉස්සරහා ඉඳගන්න කොට ඉතිහාසේ සටහන් ලියන්න පොතක්තියාගන්න ඕන දැන්ඒ වගේ හදාගත සටහන් පොදක්තියනවා? අදේ සටහන් පොතට තවත් බොහෝ විෂයකරු ප්‍රමාණයක් එකතු පහදු කරගන්න පුළුවන්. හොඳයි. අපි යොමු විමුදුවවෙපුතේ මොකක්ද අද දවසේ අපිසාකච්ඡා කරන පාඩම් එකකය. අද අපි මේ පාඩමට අවශ්‍යය මූලික ප්‍රවේශයේ ලබාගන්න දවස. එකකුළලා ශ්‍රීණිය පස්වන ඒකය බ්‍රතානයන් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ පරිවර්තන කියන මාතෘකාම තමයි දම සේදී අපින සාකච්ඡා කරන්න තින් හොඳයි අපි ප්‍රවේශවමු පාඩමි මූලිකම පියවර වෙතට. අි මුලින්ම කතා කරනුවපුතා මේ පාඩම් මේයක යටති බ්‍රිතානයන් නිසා සිද්ධවෙච්ච සමාජහා ආර්ථික වෙනස්කම් කියන දෙපැත්තම ඒ අප මුලින්ම යොමුවෙන්නේ සමාජ වෙනස්කම් ටික චුට්ටක් පැත්තකින් තියලා ආර්ථික වෙනස්ශ්‍රීම් ගැන සාකච්ඡාකාර වෙනස්වීම් ද ආර්ථික වෙනස්වීම. අපේ දූලපුතාල දන්නවා ලංකාව තුළ මෑතකාලීනව යතත්විජිත පාලනයන්. ගොඩනගපු යුරෝපීය ජාතීන් තුනක් ඉන්නු. එකක් තමයි පෘතුගී සිනේද පෘතුගීසිීන්න. එදස් පන්සිය පහේදි තමයි පෘතුගීසින් ලංකාවටින්. දරුවන, මේ පෘථතුගීසි පාලන සමය අපේරටේ ආර්ථිකයොහෝ අපේරටේ සමාජ ක්‍රමය විශාල වශයෙන් පරිවර්තනයවීම කටලක් වුණේ න්නේ ඉගැනි ලොකු සමාජ වෙනස්කම් විශාල ආර්ථික වෙනස්කම් ප්‍රථගේසි පාලන සමය තුළ දේපති සිෙදු වෙලානේ අපි දන්නවා ප්‍රථගේසින්ට හැකියාවක් ලැබෙන්නේ අපේ රට වෙරලබඩ කලාපය එහම නැත්ත අප කියනොමකක්ද මුහුදු වඩ කලාපය අල්ල ගන්න විතරයි. එනිසා ඔවුන්ට දැනෙනමට්ටමේ ආර්ථිකොහෝ සමාජ පරිවර්තලියකට ලංකාව යයොමු කරවන්න බැරි වුණා. එනිසා අපි කියනොමී ප්‍රතෝගීසි කාලය තුළ සිින්දවෙච්ච ප්‍රධහන්නම ආර්ථික වෙනස්කම තමයි. වෙරලබඩ කලා පේතිබුණු සාම්ප්‍රදායක කෘෂ්ිකාර්මාන්තය බිඳවෙටිලා ඒ වෙනුවට වෙලදාම පදනම් කරගත්ත. එමන වානිච්්‍යය පදනම් කරගත්ත ආර්ථිකයක් බිීම තමයි පෘතුගීසි කාල සමය තුළ සිදවින්. පොඩි ආර්ථික වෙනසා. හැබැයි පෘතුගීසිීන්ගේ පාලන කාලය නිමාවීමෙන් පස්ස. අපේ රට එනවපුතා කවුද ලන්දේසි හරියට හරි පෘතුගීසිීන්ට වඩා වැදි ආර්ථික වෙනසක් සමාජ වෙනසක් සිදුකරන්න හැකියාවක් ලැබෙනව කාටද ලංකාවටාපු ලන්දීසිීන්ට දරුණේ ලන්දේසියන්ගේ කාලය තුළ තමයි අපේ රටේ පුරුන්දු වගාව වගේ වගාවන් ප්‍රචලිත වෙන්න පටන්ගන් ගම්බිරිස් වගගේ වගාවන් ප්‍රචලිත වෙන්න පටන්ගන්නේ මේ ලන්දේසි පාලන සමයත් එක්ක එනිසා පෘථෝගීසි යුගයට වඩා පෘතෝගේසි කාලසමයට වඩා යම්කිසි වැඩයාර්ථික පරිවර්තනයක් වෙනස්වීමත් ලන්දේසිී යුගය තුළ සිදුවෙල ආතියනු. ලන්දේසිීන්ට තැකාව ලැබෙන්නේ ලංකාවේ වෙරලබඩ කලාපය පාලනය කරන්න පමයි. එනිසා ප්‍රතෝගේීසි කාල සමය තුළ හෝ ලන්දේ පාලන සමිය තුළ ප්‍රමුඛ ආර්ථික වෙන ශ්‍රීම් මෝ සමාජ වෙන ස්වීම් අපේ ලාංකීය සමාජ සන්ධර්භය තුළ ආර්ථික සන්ධර්භය තුළ අපට දකින්න හැබවෙෙන් ඉන්නේහ. හැබයි. ය ලන්දේසිංග කාලී සිද්ධවෙච්චතාව වෙන සක්තියනෝ. මොකක්දේ වෙනසය. ලන්දීසිංග කාලය තුළ පුතා නිම කරන වැඩකොටස් අනුව වැුප ගෙවීමේ ක්‍රමයක් ආරම්භ වෙනු එතුර මේ වැටුප් ගෙවන නිසා වැටුපට වැඩ කරන කම්කරුවෝ පිරිසක් සොළු ශ්‍රමික පිරිසක් අපේ රට ඇතුලේ බිහි වෙලා තියෙන. එක මයි ලන්දේසියන්ග කාලය තුළ ලංකාවේ සිද්ධ වෙේ්චවා ආර්ථික වෙන ශ්‍රවීමක් විදිහයට කතා කරන වනන් අපිට ඉස් මතු කළ හැකි කාරණය බවට පත්වන්. පැදිලීද. එනිසා, ප්‍රථෝගේයේ සිසමය තුළ පෘෂිකාරණය බිඳ වැටිලා වෙළඳහමට ප්‍රමුක්ත්වය හම්බ වෙනවා. ලන්දේසි පාලන කාලය තුළ ඔය කොරුන්දු ගම්බිරිස් වගේ වගාක්‍රමයන් එක්ක වැඩුපට වැඩකරන සුළු කම්කරුව පිරිසක් ශ්‍රමයක පිරිසක් බිහිවෙනවා කියන ආර්ථයක වෙන සැරෙන්න්න. බරපතල ගනයේ පුළුල් මට්ට මේ ආර්ථෙක වෙනස්කම් අපට දකින්න හබ වෙන්නින් නැහැ. හැබැයිදුවේ පති එෙන හේතුවක් තියෙන මොකදද හේතුව පෘථෝගීසීන්ට හෝ ලන්දේසිීන්ට හැකියාවක් ලැබින්ඩි ලංකාවී වෙරලබට කලාපය පාලනය කරන්න පමණයි වෙරලබට කලාපේ පාලනි කරන්න පමණයි. හරි ඒකාලේ තිමුණ උඩරට රාජධානය මේක ස්වාධීන රාජධානිය ස්වාධීනයි උඩරට රාජධානය තුළ ප්‍රබල රජවරු හිටියා පළවන විමලධර්ම සූරිය වගේ රජවරු හරි මහස්ථානු කුමාරයා හෙවත් දෙවන රාජසිංහ වගේ රජවරු හිටිය එත මේ මහනුවර යුගයේ හිටිය ප්‍රබල පාලකවෝ පෘතුගීසිීන්ට හෝ ලන්දේසිීන්ට අවස්ථාවක් දුන්නේ නෑ උඩරට යටත් කරගන්න ග උඩරට තිබුණු ස්වාධීන බව රැක්ක උඩරට රාජධානී ආරක්ෂා කරගත්තා එනිසා පෘතුගේසිීන්ටවත් ලන්දේසිීන්ටවත් හැකියාවක්ල වෙනින වෙරලබට කලාපෙන් ඔබබටකිකිල්ලා උඩරට රාජධානී අල්ලාගන්න එ නිසාම උඩරට රාජධානයේ තිබුණු ස්වාධීන බවත්තික්ක පතුගේට ඔහු ලන්දේසිීන්ට පුළුල් ආර්ථික වෙන ශ්‍රීම් විචල්ලයන් වලට අපේ සමාජ ක්‍රමය අපේ ආර්ථික ක්‍රමය පරිවර්තනය කරගන්න බැරිවිෙනු හැබයි ද පති එදස් හත්සය අනු හය වර්ෂය මතකතියාග එදසි අනුහයේදී අපේ වෙරලබඩ කලාපේ බලය පැහැරගන්නව කවුද ඉංග්‍රීසි ඉංග්‍රීසි බ්‍රතාන්ියන් අපි කියනවා සුද්දෝ ඒගොල්ලු අපිවලනු එද්දා සසය අනුහයිදී වෙරලබඩ කලාපේ අල්ලා ගත්ත ඉංග්‍රීසි එතනින් නතර වෙන්නේ නේ ඒගොලොත් තව පියවර අදිය ඉස්සරහට තියලා එද්දා සටසය පහලවේ මාර්තු දෙවෙන්ද වෙනකොට අ මෙච්චර කාලයක් අල්ලගන්න බෑ කියලා කිව්ව උඩ රටරාජ දහනියත් අල්ලා ගන්නු ඒත් එක්ක අපේ මුලු ලංකාවම බ්‍රතානමයන්ට යයිති ඉංග්‍රීසිීන්ට යතත් වේච යතත් විජිතයක් කොලනයක් බවට පරිවර්තනය වෙනු. දැරුණියර පෘතුගීසිීන්ට කරන්න බැරිවෙච්ච වැඩි ලන්දේසිීන්ට කරන්න බැරිවෙච්ච වැඩි කවුරු කරනවාද ඉග්‍රීසිීන් කරනු. ඒත් එක්ක ඉංග්‍රීසින් විශාල යෝජනා මාලාවක් ප්‍රතිසංස්කරන මාලාවක් අපේ රටට අහඳුන්වා දෙමින් අපේ සමස්ත ආර්ථික රටාවම අපේ මුළුමහත් සමාජ රථාවම පොළුල් වෙනසකට ලක් කරන්න කටයුතු කරනු බල අප ඉදිරියට යම් පයි කියනනිපුතා මුල ඉදඳල බල බුදුදාමී ආභාසය මත ගොඩනැගුණු. ශ්‍රීලාංකේය සමාජ ආර්ථික රටාවේ වෙනස්කම් ඇතිවීම ආරම්භ වූයේ දහස්සේ වන සේවසේදීය. ඒ පෘතුගේීසිීන්ගේ පැමිණීම අත්ත එක්ක තමයි ආර්ථික වෙනස්වීමම් ආරම්භ වෙන්නේ. පෘතුගේසිෙන් වැඩි වශයෙන් වෙළදාාම පිළිබඳව අවධානය යොගු කළ නිසා ඔවුන් හතේ පැවති විරලබඩ කලාපයේ. ඔෂිකාර්මික කට ේතුව අඩාල විය. අනතුරුව මෙරටට පැමිණි ලන්දේසි. අපනායන යයිලක්ක කරගෙන අපනයිනය කියනෙ පිටනටට විකුණන්න. අපනන ඒලක්ක කරගෙන කුරුදු ගම්බිරිස් ආදිය වගා කරීමේ ක්‍රමයක් ඇති කරන ලදී. සුලූ කර්මාන්ත කහිපයක්ද ආරම්භ කරන ලදී. නිමකරන වැඩ කොටස්ස අනුව ගෙවවිී. වැටුපට වැඩ කරන කම්කරුවන් සුළු පිරිසක්මීවීම මෙකල්ල සිදුවිය. කාග කාලෙද පෘතෝගේසියගේ කාලි. බලන්න කියනවා. කෙසේ නමුත් පෘතගේසි ලන්දේසි පාලන සමයන් වල දෙවයින විශාල ප්‍රදේශයක බලය පමදුරටත් උඩරට රාජධානයට යටත්වූ නිසා සාම්ප්‍රදායික සමාජ ආර්ථික රටාවී ල් වෙන සක් සිදනු විනි. පොේ පෘථගසිීන්ට හෝ ලන්දීසිීන්ට උඩරට ස්වාධීන රාජධානයක් තිබබ නිසා පුොළුල් සමාජ වෙනසක්කෝ පුළුල් ආර්ථික වෙනසක් අපේ රට ඇතුළි කරන්න අවස්ථාවක් උදාවන්න ඉන්නේ හ බලන්න කියනවා. බ්‍රිතන්්ඩියන් ශ්‍රී ලංකාව යටත් විජිතයක් කර ගන්න විට සාම්ප්‍රදායික සමාජ ආර්ථික ක්‍රමය ඇසුරෙන් ගොඩනැගුණු සමාජ ක්‍රමයක් මෙරට පැවතිනිි එම සමාජය තුළ ඉතාම සුළු ප්‍රබූ පිරිසක් නැගගත හැකි විය. භෝවිට රතේ පාලන කටයුතු මෙම ප්‍රබූ පිරිසට පැවරී තිබුණි. බ්‍රතානය එනොකොට අප රට ඉදල තියෙනවා සමාජිස්තර දෙක කටයක් ප්‍රභූ පිරිස. ප්‍රභූ පිරිසට තමයි එදිනෙදා රටේ පාලනය පැවරලා තිබුණි පාලනය තිබුණේ ගොලන්ගේ ති. අනිත් සමාජිස්තරයේ තමයි සාමාන්‍ය ජනතාව ප්‍රබන්ට අමතර වෙහිටිය මොන ජනතාවක්ද වු ප්‍රූන් අමතර වෙහිටති අපුතා සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතාව ඒගොල්ලෝ ප්‍රෂේකර්මාන් තේමත යපොුණු බහුතරය විය මේ සාමාන්‍ය ජනතාව කරේ පුතේ ගොවි තැන් කරපු එමනැත්තාං ප්‍රශකර්මාන්යේේ නිරත වෙච්චේක මේ ප්‍රභූ පිරිසකයාන්නේ සුළුතරයා මොනතරයක්ද මේ ප්‍රභූපිරිස කියල කියන්නේ වු සුළුතරයා කබිගැන්නන්නේ රාධලයෝ කියලා පොඩි පිරිසාක් සාමාන්‍ය ජනතාව කියයන්නේ බහුතරය සාමාන්‍ය ජනතාව කියන්නේ බහතරය න්න තානයන් නකොට අපේ රටේටිය සමාජිස්තර දෙක ම පින්තුර දෙයකින් පැහැදිලි කරන්නකු මේ බලන් මේ ඔයාට පලවිනිි පින්තුර හම්වෙ සුළු ප්‍රභූ පිරිස. අපි කියනු මේ ගුලට තවනමක් කවුරු කියලද කියන්නේ හරියට හරි. රදල යෝ කියල කියන්නේ මේ ගුලන්ට අධිකාරම්ලා දිසාවේලා නද රටේරාලලා ඒගේ පිරිසකට කෙන් ප්‍රභූ පිරිස සුළු පිරිසා. හරි එකු තමයි එදිනදා පාලනය කරන්නේ. රජතුමාට හිතවත් නේද එඩකඩම් තියන සමාජ පිළිගැනීමක් තියන පර්ශවයක් තමයි මේ ප්‍රභූ පිරිස. බෞතරේටය සාමාන්‍ය ජන තවපේනවනි ශ්‍රමය වගුරුවමින් මහන්සි වෙලා තමන්ගේ ගොවිතැන් කටයුතුවල කෘෂිකාර්මික කටයුතුල නිර්ත වෙන පිරිසක් හිට අයගුල් තමයි වැඩීම. හිටිය පිරිස්ස බහුතර පරිසකැන අපිහිතමෝ ලංකාේ ඔක්කෝම ජනගානය සීහ ඉන්න වඩන් ඕකෙන් සීහටේ එකක් විතර තමයි මේ ප්‍රභූ අයඉන්නේ ඒ ඇනිම රදලයෙවෝඉතුරු සීට අනුව නමියම බෞතරයම කවුද සාමාන්‍ය ජනතාව පැහැදිලීද ඔන්න බ්‍රතාානය නිනකොට අපේරටේ තිමුණු සමාජ ස්ථර දෙක දරුවෝ අපේ මේ සාමාන්‍ය ජනතාව වැටිපුර නිරත වෙලා හිටියේ ශිකරමාන්තය තුල ගොතන තුළනි බලන්න කියනු මෙරට සාම්ප්‍රදායික ජනජීවිතය ගමමූලික කරගන්න බිහිවූ අතර ගමේ ජනතාව තවශ්‍ය ආහාරපාන ගම තුළම නිෂ්පාදනය කළේ අන්න ඉතාම ගදගත් තැන පොතේ බ්‍රරිතානයන් එන්න කලින් අපේ රටේ තිබනෝ ගැමික්‍රමය හරිම සරලයි සරල ජීවිතයක් හරි තමන්ට අවශ්‍ය කරන ආහාරපාන සියල්ලම ගම තුළ නිෂ්පාදනය කරගත්තා. ඇල් එමනත ලෙල්ල කහපාට දොඩන් නේද මිද්දී වලු එවා අප පැරණි සහජයට පැරණි ආහාර පහන ලස්තුවට එකතු වෙලා ති බෙන්නේහ. ග ේද එහම නැත්තං අබෙල් පෙපගෙන් ඒවතිබුණනේ අපේ තිබුණේ සරල ජීවිතය තමන්ගේ ප්‍රධාන ආරය බවට පත් වනේ බත ඒකනමකො කරේ ගීවාගාව කරග නැගිය මහා පරිමානව වීවාගාව කර ආලතිනෝ පැරකුම්බා රජ සමය වෙනවිට පෙරදික ධාන්‍යාගාරය බවට පත් වනේ අපේ රට හරි පෙරදිග ධාන්‍යාගාරය අසයාවටම කන්න දෙන්න හාල් තිබිල තියෙනු දැන්මොකද වෙලාතින් දැන් ඒවා බිඳ වෙටිලා දැ මුළු ලෝකයටම නයවෙලා කනජාතියක් බවට අපි පත් වෙලා තියෙනු කමක් මේ හැබයි එදා ගමට ඕන කරන ආර පානටික ගම ඇතුලේ නි්පාදනය කර ගත්තා. දහන්ෙටික ඕන ුණහම හේන කොටාගෙන හේනේ දාන ටික බවා ගත්තා. කොරක් අංකොල්ලු උඳු මුන් මේ නේද බඩහිරීංගු තනහාල් ඇල්වි හේනේ වගා කර ගත්තිී. ඕන කරන්න පලතුරු හේනේ කොමට හේන් නේද අහල තියනු. උක් වගාවන් ගස්ලාබු කෙසෙල් යයවල් පිටි ගමි බවාගත්ති අපි ඕන කරන දෙවල් අපි ගම ඇතුළෙම හදාගත් ජාතියන්. ලෝකෙට නයිවෙලා ලෝකෙට අත්තපාල හිඟාකාල ජීවතුනන්නේ ධාන්‍ය ටික පලතුරු ටික එල්වලු ටි ගම ඇතුළේ නිෂ්පාදනය කර ගත්තා. දෙපුති ගමී ජනතාවට ඕන කරන ආහාර පාන ගමතුළම නිෂ්පාදනයක් කරගැනීම කෙල කියන්නේ ස්‍යම්පෝෂිත ආර්ථික රටාවක් ආං එහෙව් වාර්ථික රටාවකින් සොපෝෂිත වෙච්ච රාජ්‍යයක් තමයි අපේ රට අතීතේදී අපි ශම්පෝෂිතයි දරුවෝ සැම්පෝෂිතයි. අපි ඉන්දන ගේනකම් බලාගෙන හිටයනේ ඒකාල ඉදරු ඕන වුණේනේ. අऔසද ගේනකම් බලාගෙනින් ඕනු නිනේමග දේකාලි අපේරටී හිටියේ. අ බතල කොස්දෙල් කාල හැදිිච්ච නිරෝගී ජාතියක් එනිසා දියවැඩියාවට පෙතිටික ගනකං අධිකරුදිර පීටනයට පෙතිටික ගේනකං තේරුණාද කොලස්ට්‍රෝල්වල්ට බේත් පැත්ත ගනකං යුරෝපය දයා බලාගෙන කට ඇරගෙන නිවට නයාලු විදිහටීතිය ජාතියක් නෙවෙයි අපි අපි නිරෝගී ජාතියක් ැවමාලු ටි කාල රතුකෙකුළු බත කාල වැටේ තිබුණු වෙලේ තිබුණු පලා කොලය මැල්ලුම කෑම පිානටකතු කරගත්ත වසින් විසින්තොර ආහාර වලක් අරගත්ත සමබල හාර වලක් අරගත්ත ජාතියක් අපි. එනිසා පැරණි අපේ ආර්ථිකය හරි සම්පෝෂිතයි. කොහෙවදදියා බලාගෙන කටරගෙන අපිට ඉන්න ඕනවුණේ නේ ලේන් එනකං නැව් වෙනකං බලාගෙන හිටිය ජාතියක් නෙවෙේ අපි එහෙව සයම්පෝෂි තාර්ථික රටාවක් අපේ රට ඇතුරේ පුතා අපිට දකින්න තිබුණ ඒ විතරක් නෙවෙයි. අපේ ගැමියෝ අපේ ගැමි ජනතාව හරි ස්වහදශීලී නෙතරම සිනාවෙන් තමන්ගේ මුව ්‍රසන්නව තබා ගත්ත ජාතිය අ්‍යෝ විශ්වාසය අන්‍යෝ සහයෝගය මත සකය ජීවිකාව ගොඩනගා ගත්ත ජාතිය මේක මගේ කියලා වෙන්කර ගැනීම වෙනුවට අපි අප මේ කුඹුරේ මේ වගාව අපේ කියලා හිතාගෙන ඒකට දෙන්න ඕන ගෞරවයදීලා වැඩ කරපු ජාතිය මගේ කුඹර සීසාන දවසට ගමී මිනිස් ුවොක්කොම එකතු වෙනවා පනිිගන්න නේ වැටුප් එපා ගොවිබිම අස්වදදන්න ගමම එකතුහුණු ජාතිය අන්න ඕන විශ්වාසය සහයෝගය මගේ කුමර කවුරු වරි වැඩ කරන්න ඇවිත්. දිනගානක් මගේ කුමර වෙනුවීම ආහන්සි වනානං මම ඒකට කරන ප්‍රතිවඋප්පකාරයක් විදිහට ඒයාගේ කුඹුරේ වැඩ කරන දවස්වලට මම ගෙහිල්ල වැඩ කරනවා. පොතා අපි ඕකට කේනවා මොන ක්‍රමේද හරියට අහරි දන්නව ඔබ අත්තම් ක්‍රමේය.ධපේ මේ වැඩසට අහනත් එක්ක අදර නිෙඩියුකේශන් නාලිකාාව ගේන මේ උත්තුංග සමාජ කර්තාාවයක්ත් එක්ක ලංකාවෙන් නොයෙකුත් ආප්‍රදේශවල දරුවෝ ලක්ෂගානක් අපිත් එක එකතු වෙලා ඉන්න. දැන් අපේ සමාරදර න්නව තාමත්මි අර නාගරීකරණය නොවිච්ච ගමත් එක්ක බැදිිච්ච සුන්දර ජීවිත ගෙවල දරුවෝ මේ වැඩසටහනම අධ්‍යාපනික වැඩසටහන නර්මනවා තමන්ගේ දැනුමවර්ධනය කරගන්න දරුවට මේ අක්දක්කීම ඇ. ග්‍රමිය ප්‍රදේශවල ඉන්න දරුව දන්නවා කුම්ර වැඩටික කරන දවසර ගමීම මිනිස්්ව එකකට එකතු වෙනවා. අත්තම් ක්‍රමීය. දේපුතේ මතක තියාගන්න. බ්‍රිතාන්‍යයන් අපේ රටට එන්න පෙරාතුව මෙ අත්තාම් ක්‍රමය කියනෙ ක අපේරටහි ඉත්තා මොහොඳදිින් ක්‍රියාත්මක වෙලාතිී නො. බලන්න ඉන්නවාම අත්තම් ක්‍රමීගෙන දාලනන්තින ඕ කිය. අ්‍යෝ්‍ය සහයෝගය සහ සහජීවනය එකල්ල සමාජයේ පැවති අතරය. වැටු පට වැඩකිරීමේ ක්‍රමයක් මෙකල දක් නැටන ලැබුණි. පුතේ පඩියට වැඩ කරන මිනිස්වේ කාල හිටියේනේ. මෙකල කෘෂිකාර්මික කටයුතු සිදු වූයේ අත්තංක්‍රමයේ යටතේය එම නිසා මුදල් භාවිතයවමවිය සල්ලි පස් සිදුවෙන් නෑ අපි අදන වෙනස්. අදමුළු ලෝකයමමුළු සමාජයම මුදල් පස් සිදුවන සමාජයක් මෙ අත්තංක්‍රමය නිර්වාචනය කරනවා අත් අම්ක්‍රමය යනු සිය ගොවිතැන් කටයුතු වලට ශ්‍රමයවැය කළ එක්ෙක් අයගේ ගොවිතැන් කටයුතු සඳහා අදාළ දින ගණනට සරිලන පරිදි සිය ශ්‍රමීය ලබා ගැනීමයි. සිය ගොවිතැන් කටයුතු වලට ශ්‍රමියවැය කළ එක් එක් අයගේ ගොවිතැන් කටයුතු සඳහා අදාල දින ගණන්නට සරිලන පරිදි ශ්‍රමය ලබා ගැනීමයි. පුතේ මෙන්න මේක සටහන් කරගෙන තියාගන්න. සටහන් කරගන්න ඉතාම වැදගත් අපිට විවාාගේදී ප්‍රශ්න වලට පිළිතුරු සැපිහි මිදමී අවශ්‍යවෙයි එනිසානිවාර්රෙන්ම මෙන්න මේක මතකතියාගෙනඉන්න. හරිවාාගෝය තියෙන නෝට්ටකි පා නෝටස් ලියන පුංචි කඩදාස කෙටිස්සටහනි මේ වලකුණු කරගත්තොත් අපතියන්නේනේ අත්තාම් ක්‍රමී අනු සිය ගොවිතැන් කටයුතු වලට ශ්‍රමය වැය කළ එක් එක් අයගේ ගොවිතෙන් කටයුතු සඳහා අදාල දින ගණට සරලන පරිදි ශ්‍රියය ්‍රමය ලබාගැනීමයින මේ ලබා දීමයි වන්න ඕනක ශ්‍රමය ලබාදීමයි පෙන් නෑනේද අපිලිේ නට කලුපාටිින් වගේ හරි ශ්‍රමය ලබා දීමයි ඔන්න වැඩි පදග තියාගන්න පැහැදිලීද යි. පො බති අපිතතා කර බ්‍රිතාානයන් එන්න කලින් තිබුණු අපේ සමාජ ක්‍රමය පිළිබඳව අතම්්‍රමය පිළිබඳව තමයි අපි මුලින් ඔබට අවධානයට ලක්කර ගත්ත මාතෘකා බවට පරිවර්තනය වුණ හොඳ යිදී පති අද දෙෙන නෙඩුකේෂන් ආලිකාවත් එක්ක මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ හදාාරණ උසස් පෙල හදාාරන්න එමන ඇත්තාම් ෘතිය අධ්‍යාපනයට ප්‍රවේශවින්ඉන්න බොහෝ දරුවෝ දැනුම බෙදාගන්න මංසලක් බවට පත් වෙලා තියෙනවා. නිසා ලංකාවේ ජාතික වගකේම ඉටුක් කරන රෝපවාහිනයේ මාධ්‍යජාලයක් විදිහට දෙරන මාධ්‍යජාලය තමන්ගේ ගුවන් කාහලය කැප කරමින් මේ කරන්නේ විශාල සමාජමයහවලක්කිදිින් ගුරුවරු වැට අපේත් එතාම සතුටි. ඒකාරණයට උරදීලා ඉන්නවා සාමාන්‍ය පෙළ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙන එන්නට මේ කටයුතු ක තින වැඩ සටනාානි අපි ඔබත් එක්ක දිගටම රැදිිලයින්න. ඔබේ විවාාගය අපේ විවාාගය වගේ. අපි කැහමති ඔබේ විවාාගගේ ඔබේ තායිහෙලින් සමත්වෙනවට මිසිියල්ල ඔබ වෙනුවේ ලංකාවි ප්‍රවීනතම දක්ෂතම ජනප්‍රියම ඇදුුරු මඩුල්ලක් අද දෙරන එඩකේෂන් ආලිකාවත් එක්ක එකතු වෙලා අයින්න අපිේතුම අපේ දරුවන්ට යම්මි හෙකින් උදෑසන අපේ මේ තියන පාඩම්මාලාවට සම්බන්ධිවෙන්න බැරිවුණ කියලාප හිතමු ගැටලුවක් කරගන්න වශනය හේ එය දරුවන්ට පුළුවන් අදෙර නෙටියකේෂන් ය් නාලිකාව සයිප්‍ර්ල් සපයිප් කළ තියාගන්න එත බස්සේ ඔපට පුළුවන් නිකාාහරි පානමක් මගැහැරුණනොත් YouTubeු නාලිකාවට ගිහිල්ලා අදාල පාඩම කරගන්න පුළුවන් අප හැදිල දෙතුම් පාර කරරි බලන්න ඔයා වෙනුවෙන් තමයි මෙස්ස අල්ල අපි සෝදානම් කල තිය හොඳ අපි විරාමයට ප්‍රවේශෙන් කලින් කතා කර පුතා අත්තම් ක්‍රමය ගැන මකිවා අත්තම් ක්‍රමයත් එක්කම බැඳිච්ච තවකාරණ කහිපයක් අපට කතා කරන්න තිරු මේ කතා කරන්නය එහෙම දෙයක් මේ තමයි ගම් සභහව දැනුණේ බ්‍රිතානයන් අපේ රට බලයල්ලාගන්න පෙරාතුව තිබුණු පරිපාලන ඒකකයා පාලන හිකකයක් තමයි ගම් සභහව කියල කියා ගම ඉන්න වැඩිහිට පිරිමී එකතු වෙලා හදාගත්ත මේ ගම් සභහව ගමී ගොඩාක් වැඩකරපු සබහව හරි දැන් ගොල දන්වනව යෙන නගර සබහා ප්‍රාදේශීය සබහා මහනගර සබ හෙමව්වයක් තියෙන් අපේ රට එතුට මේක ඒකාලි තිබුණ ඒවගේ දව්හයා මොකක්ද ගම් සභාාව හරි ගමේ තියන පොදු වැඩඩික කර සභහාව ගමීන්න වැඩිහිට පිරිමිටි එකතු කරගෙන ආයකර කාන්තාවෝ සහයෝගේ දක්වමීන් දකරුපට උපවා මේ වැඩවලට සහයෝගගේ දක්වල තියෙනවා. ගමේ තියන පාරවල්ටික හදන වැඩි ගමේ තියන ේරවියාාර ටිකලුත් වැඩියා කරන වැඩි වැැව් අමනුටික අඩත්තු කරන වැඩි ඇලවේල හතන වැඩි මෙ හැමදේම කරන්නේ ගම් සභහාව එහි තලක් නවෙේ මේ ගම් සභාවට තිබුණ තවත් විශේෂී බලයක් මොකක්ද එතමයි ගමී ඇතිවන සුළුසලු ආරවුල් නේද සුළු සුළු පැමිණිලියම විභාග කිරීම බලයකුත් මේ ගම් සභාවට තිබිලතිය නොනිසා ගම් සභාව කියන්නේ සාමාන්‍ය ජනතාවට සමීභ වුණු ආයතනය හරි ගැනි සාමාන්‍ය ජනතාව ජන ජීවිතයක්ත් එක්ක ගමයාගේ ජීවිත්‍යත්යක බැඳිච්ච සබහාවක්. ඇයි ගමේ වැඩික කෙරුණි මේ කෙන්නේ. පාර එහැදෙනවා බැවාහමුුණ නරත්තු වෙනවා. ඇලවේල ටික හැදෙනවා. වේරවිහාර නරත්තු වෙනවා. ඇ මේ හැමදේම කරන්නේ ගම සභහාව. හොඳයින. ගමේ පොදු වැඩ කරන ආයතන. ගමේම මිනිස්ු එක් කව් කරගෙන. ගමේම මිනිස්සුන්ගේ සහයෝගය එක්ක කරපු වැඩක් ති මිනිස් ක්වල ට නිස් ර ඇති. බැඳීම් ඇතිවෙනවා සහූර්ධකං ඇති වෙනවා දමොකක්ද වෙලා තියෙන්නේ. අපි ගමේ හිටියට දමී මිනිස්සුත් එකක් තියන ඇස්සුර ආශ්‍රය අද මග හැරිලනි තරගකාරී ලෝකක ආර්ථකය පිටි පස්සේ හැල් දුවන ලෝකෙක අපි අද තනි වෙලා. උදේ පාන්දර තාත්ත ඇන්දගෙන පැනදගෙන ගෙදරංගේ ලායෙන්නේෙ රැබෝ වෙලා ගමත් එක් ඇස්සුර කිරීම අදා ඩුවයි අපිට උනත් එහෙමයි. දරු හහිටියට පාසල් දරු ඇටියට අපිටත් ස්කෝලි නවා ලාසර් යනවා ගමේ පොඩ්ඩක් එෙලි පාරිිකට බැහලා අසෙල්ලං කරන්න තින කාලවෙේලාව මගැහැරිලලා තින හැබැයි අපේ ගම්පලත්තල දරුවන් තාමතයේේ ජීවිතය ගියුණු ඇති පොඩක් එෙහිම නලැවේ නාලා නේද. ආපොල් පාාව කෙනෙ හිල්ලා කොරුඹ ෙඩියක් එෙම කඩාගෙන බොන සමාධි ක්‍රමයක්තාම අප රට ඇතුලි තියෙනුනාගරිකව වන නගරබද වනඒක වෙනස් වෙලා තින්. හැබ එදාමේතිබුණු ගම් සභාාව. අපේ මිනිස්ව අදරපුතා විශ්වාසය ගොඩනගපුහ සබහවා මිනිස්සු එකට එකතු වෙච්ච තැනක් ගමේ පොද වැඩේ කරන්න ගමේ වැඩටික කරගන්න ගම එකතු වෙච්ච සබහවා සා ගම් සභහාව මිනිසුන්ට හරි සමීපයි. ගැමයාට වඩා සමීපම ආයතනවලින් එකක් අපි නො පන්සල තමයි එකලාපේ සමීපතම ආයතනය බවට පත් වුණේ ඉන් අනතුරුව මිනිස්සු ගම් සභහාවත් එක්ක බද්ධ වෙලා හිටිය ගමේ වැඩටික කරගන්න. ගමේවාය කතා කර ොමනවා දඩු පාඩු. අරපාර දි ආදමු. ගමේ මයකතු වෙනවා එර නිිම පංචි පංචි ආරුල්ල ේමත් ගන්න ඇතු නවන නේද. ආ සමහර කලාට ඉඩමේ වැටඉන්නට එනේද. එමන තැන් සහරලාට ඇලේ තියෙන වතුරටික්ක කුම්ඹරු වලට බෙදාගන්න බැරුව. ඔක පොටි පොටි ප්‍රශ්න වෙනවා හරක්්ඩාල නිත්වත්තර පැලා ඒවත් තියන වගාව පාලු කරලා එම දෙවල් වෙනවා. දේ ඒවගේ පොඩි පොඩි ආරවුල් ආවාහම පැමිණිලි ආවාහම ඒවයිතාාව සාධාරණවසාකච්ඡා කරලා විභාග කරලා විමසීමේ බලයක් තිබිලතියෙනො මේ ගම් සභහාවට ඒ නිසාම තමයි ගම් සභහාව අපේ මිනිස් අතර ජනප්‍රියායතනය බවට පත් වුණ බලන්න කියනවා. ගම්වෙසියන්ගේ සුළුසුළු ආරවුල් සහ සොළු පැමිණිලි වි භාග කළේ ගම් සභාාව විසිනි උඩරට රාජධානී සමයට පෙර ගමී ඇලවේලි සැකසීම ඔන්න එකයි රැව්වමුණු නඩත්තුව ොන දෙකයි පාරවල්ලා වේරවිහාර තැනවීම තුන්යි හතරයි කළදාන්න පුළුවන් මීට වඩා වැඩ කරන තිීරු මේවාගේ පොදු වැඩ කටයුතු මෙහෙවල තියන්න ගම් සබාද. සම්ප්‍රෘධායික රාජකාරී ක්‍රමයේ යටති ගම් සභාවටවශ්‍ය ශ්‍රමය ලබාගන්නා ලදී. මංචුට්ටක් මේක මෙතනදි පැදිි කරන්නන්නේ නෑ. රාජකාර කර මේ ගැන තාව පොඩ්ඩකින් අපි අතා කර බලන්නකේ නෝ. සුළු අධිකරන කටයුතු සිදුකරන ආයතනයක් ලෙස ගම් සභභාව ක්‍රියාත්මක වී. පොඩි පොඩි අධිකරණ මේ කාරයන් කරන ආයතනයක් විදිහටත් ගම් සභාව අතීතයේදි ක්‍රියාත්මක වෙලා අතිය. නමං අර කතා කරන්නන් කියලකිව රාජකාරී ක්‍රමය කාරි වැැදගාත් දරුව බ්‍රිතානයන් අපේ රටේ බලය අල්ලන්න කලි අපේ සමාජ ක්‍රමය තුළේ තිබුණු තවත් එක ක්‍රමවේදයක් තමයි මේ රාජකාරී ක්‍රමය රාජ රජු වෙනුවෙන් කාර කාර්යන් කරන ක්‍රමය එ රජකාරී ක්‍රමය කවරුුව වෙනුවෙන් ටු කරන සේවයක්ද බොමොහොදයි. රජු වෙනුවනි ටු කරන සේවයක් තමයි රාජකාරී ක්‍රමය කවර වෙනුවෙන්ද රජුවෙනුවෙන් ටු කරන සේවයක් තමයි රාජකාරී ක්‍රමය බලන්න කියේනවා. එද්දස් අටසය පහළව වර්ෂයට පෙරපැවති පාලන ක්‍රමය යටති රජයට රජ කෙලකය රජ. අවශ්‍ය ශ්‍රමය ලබාගත්තේ රාජකාරයේ ශ්‍රම ක්‍රමය හරහාය. එකල පැවති රාජකාරය ක්‍රමයේ සරූප දෙකකි බලමුද රාජකාරය ක්‍රමය සවරූප දෙක මෙන්න. එකක් තමයි එඩම්බුක්ති රාජකාරය කමය අනික අනිවාර්ය සේවා රාජකාරමය ඔන්න රාජකාරය ක්‍රමය ප්‍රබෙහෙද දෙකයි. රිද එකක් ඉඩම් බුක්ති රාජකාරය ක්‍රමය අනික අනිවාරය සේවා රාජකාරය ක්‍රමය. ඔබේ සටහන් ලියන පත්්‍රේ මේ වලියගන් අවශ්‍යමත හොඳයි. එනම් මුලිම කතා කරමු ඉඩම්බුක්ති රාජකාරී ක්‍රමය බලන්න කියනු. අතීතයේ. රජුට සේවය සපයන නිලධාරීන්ට පුතා රජුට සේවය සපයන නිලධාරීෙන් කළ කියන්නේ කවුදදන්නව රජයට සේවය සපන නිලධාරීන් කිය කියන්නේ අරප ඉස්සල කතාක්කරේ ප්‍රභූ අය ප්‍රබූ අය කවද ව රදලයෝ ආ ඒගොලු තමයි රජුට සේවය සපේන නිලධාරීන් කියා හරි රදලයි ඇපීම සඳහ එකගැන රදලයන්ට ඇපෙන්ද පරවේනි ඉඩම් ලබාදී තිබුණි. එම ඉඩම්වල වගා කළ අය රජුටසේවය සපේනලදී මෙම සිද්ධියක් වේ රජුවිසින් පතිේ රදලයන්ට ඉඩම් ප්‍රධානය කරනු. හරි රජුවිසින් කාටද ඉඩම් ප්‍රධානය කරන්නේ රදලයන්ට රදලයන් ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදල දෙනු කාර් පෙදල දෙන්නේ ඉඩම් ඔවු සාමාන්‍යය ජනතාවට ඒ ඉඩම් බෙදලදිරු. එතු සාමාන්‍ය ජනතාව කරන්නඕනිමු කක්ද රදලයා වෙන වෙනුත් රජු වෙන වෙනුත් තමන්ට ලැබුණු ඉඩම්වල වගාකටයුතු කරන්නු තමට ලැබුණ ඉඩම්වල වගා කටයුතු කරන්නඒ වගා කටයුතු කිරීම සඳහා තමන්ගේ ශ්‍රමය වැය කරන්නු වගා කටයුතු කරන්නේ කොහෙද කොහෙද කරන්නේ ඉඩමි කොහෙද කරන්නේ වගාව ඉඩමි වගාව කරන්නේ ඉඩමෙනං ඉඩම සඳහතමයි ශ්‍රමයවය කරන්නේ අන්න ඉඩම හා බැඳුනු ශ්‍රමය වැැගිරවීම රජුගේඩන් රදලයන්ට දිනු රදලයෝ ඒඩන් සාමාන්‍ය ජනතාවට බෙදලදිනු සාමාන්‍ය ජනතාව ඒඩංවල වගා කරන්න ඕන රදලයෝ සහ රජතුමා වෙනුවී එඩම බුක්තිවිඳනවනන් එඩම වගා කරන්න ඕන වගා කරන්න නම් ශ්‍රමය සපය වන් ඉඩම හා බැඳුුණු ශ්‍රම ක්‍රමයක් ඉඩම හා බැඳුුණු රාජකාරය ක්‍රමයක් එ නිසාදුවේ පුතේ අපි එකට කියනවා එඩම් බුක්ති රාජකාරයේ ක්‍රමය මොකදකයන් එඩම් බුක්ති රාජකාරී ක්‍රමය බලන්. එම නිලධාරීන් මෙම ඉඩම් සාමාන්‍ය ජනතාවට ලබාදී තිබුණි. එම ඉඩම්වල වගා කටයතු සිදු කළ යුතුය ඒ සඳාශ්‍රමය සැපයීමට වගාකරුවන්ට සිදු වූ නිසා එඩම්බුක්ති රාජකාරය ක්‍රමේ ලෙස මේ හැදින්බී ඉගරික නොකක්ද ඩම්බපුුක්ති රාජකාරී ක්‍රමය ඉඩම්බුක්ති රාජකාරය ක්‍රමය ඇරුුණාම තියෙනෙක් තමයි අනිවාර සේවා රාජකාරය ක්‍රමය මෙන්න තියනවා රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනාම වසරකට නියමිත දින ගණනක් කිසිදු ගැවීමකින් තොරව රජුට ශ්‍රමය සැපයීම අනිවාර්ය සේවා රාජකාරයේ ශ්‍රම ක්‍රමේලෙ සැහැදින්දී අවුරුද්ධකට නිශ්චිද දින ගණන රජවඩුවී සේවය සපය අන්නුවන වැටුප් ගන්න පුළුවන්ද වැටුප්නෑ ගෙවීමනේ නොමිලේ රජවෙනුවෙන් නිශ්චිත දින ගණනක් සේවය කිරීම තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයෝ පැහදිලිද. දරුවෝ මෙ අනිවාර සේවා රාජකාරී ක්‍රමයයි අපි අර කලින් කතා කරරපු ගම් සභාව ආංගේ දෙකාතර සම්බන්ධයක් තියනු. දරුවනයේ සර්ණව කිව්හොත් ගම්සභාව කරාණි පොදු වැඩ අපිස්සන ලිව්වේ ආංහරි ගම් සභාව කරානෙ පොදුවැඩ පාරවල් හදනේ ඇලවෙලි හද නේවා අනහරි. ඒ පොදුවැඩවලට අවශ්‍ය ශ්‍රමය ලබාගත් එමොකෙන්ද අනිවාරසේවා රාජකාරය ක්‍රමයයිෙන් මෙනදාළ තියෙනවා. ගම් ප්‍රධානීෙන් සහ ගම් සභහාව යටතේ එම්ම ශ්‍රම ක්‍රමය ක්‍රියාත්මක විය ගමී බොහෝ වැඩ කටයුතු වලට ශ්‍රමදායකත්වය ලැබුණි මෙමක්‍රමය මගිනි. ගම්සභාාව විටු කරපුකාරයන් වලට අවශ්‍යශ්‍රමය සපේන ලද ක්‍රමවේදය තමයි අනිවාරය සේවා රාජකාරී ක්‍රමියකි ලකයා. දරුවනි බ්‍රතානයන්ෙන්ට පෙරාතු අපේරටේ තිබුණු ක්‍රමවේදයක් තමයි, රාජකාරී ක්‍රමය එකක් ඉඩම වෙනුවෙන් ශ්‍රමය වැැගිරවීම එඩම්බුක්ති රාජකාරය ක්‍රමය අ රජවෙනුවෙන් ගම් සභාාවට නිශ්චිට දිනගණන ක්ෂේවය සැපීම ගමේ පොදවල කරන්න ඒ අනිවාර සේවාරාජකාරී ක්‍රමය. දරුණේ බලන් අද දවසය අපි කතා කරපු දේවල් අතිශය වැදග වන්ම අවසාන විනාඩි කිහිපය තුළ අද දවසය අපි කතා කරපු දේවල් සාරාංශගත කරන්නය ම මුලින්ම කතා කලා ලංකාවී සමාජ වෙනස්කම් ආර්ථික වෙනස්කම් කරපු යුරෝපීය ජාතීන් ගැන. එතනදමි මුලින්ම කතා කරේ පෘතුගීසි ඒගොල්ු ඇවිත් වෙරලබඩ කලාපේ අල්ලගෙන වෙරලබඩ කලාපය තුළ වෙළදාාම දියුණු කලා කියලා අපි කතා කලාා ඒ එළඩම ලන්දී සිනිද්දා සයිසියේ පනස් අටේදී බලය අල් ගත්තය ලන්දීසි. එගොළ පොඩිපොඩි ගාවන් පටන් අරගෙන වැටුබගෙව වන පොඩිපොඩි කර්මාන්තටිකක් පටන් අරගෙන ශ්‍රමික පිරිසක් එහම අපේරටේ බිහි කරලලා තියෙනවා ඒගොල් ොගි කාලි වෙච ආාර්තිි ෙනස්වීමේ. එළඟට තමයි අපේරටේ පොළුල් ආර්ථික පරිවර්තනයක් කරපු ඉංග්‍රීසිීන්ගේ ආගමනී සිද්ධ වෙන්න ඕන් පළමුව වෙරලබඩ කලාපය අල්ලගෙන එන් අනතුරුව උඩරට රාජධානය පරාජය කරමින් නෙම රාජධානියත් අල්වගෙන මුළු ශ්‍රී ලංකාම උන්ගේ කොලනයක් බවට යටත් විජිතයක් බවට පරිවර්තනය කරගම් අපි කතා කලා බ්‍රතාානයන කලින් අපේ රටේ ආර්ථිකය තුළ සමාජයේ තුළ බකින්න තිබුණු වැදගත් සංකල්ප කිහිපය විශේෂෙන්ම අන්‍යෝය සහයෝගය සහජීවනය මත ගොඩ්නෙගුණු අත්තම් ක්‍රමය පිළිබඳව ආදදවසය අපි සාකච්ඡා කලා එ අනතුරවා විසාකච්චා කළා ගමේ පොදිවඩ කරන්න එවගේම පොඩි පොඩි ආරවුල් විසදන්න නිර්මාණය කරගෙන තිබුණු දම් සභහාව පිළිබඳව අපි සාකච්චා කළ. මොනවාදය ගුල්ලු කරන්නේ. මොනවාද ගම් සභාවිං වෙච්ච සේවාවන් අපි කතාක් කලා. එ අනතුරුව තමයි අි රාජකාරී ශ්‍රම ක්‍රමය ගෙන කතාක්කර රාජකාී ශ්‍රම ක්‍රමය ප්‍රබෙහිද දෙකයි. එඩම් බුක්ති රාජකාරය ක්‍රමය අනි අනිවාර සේවා රාජකාරය ක්‍රමය අපි දෙක පිළිබඳවම සාකච්ඡාක් කලා. එඩම් බුක්ති රාජකාරය ක්‍රමියය කියන්නේ එඩම්ම බුක්තිවිඳීම නිසා වගාවන් කරන්න ශ්‍රමය සැපීම අනිවාර සේවාරාජකාරය ක්‍රමියය කියන්නේ වසරකට නිශ්චිත දින ගණනක් රජවෙනුවෙන් ඩම් සභාවට සේවය සැපීම. දරුවනිේ. මේ තිබුණු අපි සමාජ ක්‍රමයන් ආර්ථික රටාවන් පූර්ණ වෙනස්වීමකට ලක්වෙනවා ඉංග්‍රීසිීන් අපේ රටේ වාලය අල්ලා ගැනීමත් එක්ක මොකද ඉංග්‍රීසිීන් පුතා ලෝකෙත් දැවන්තම අධි රාජ්‍ය ගොඩනගා ගෙන තිබුණ ජාතිය ලංකාවිතරක් නෙමි ලෝකෙ රටවල් පනස් හතර සක අනසක යටති තියාගත්ත රාජධහනයක් තමයි බ්‍රරිතානිි කියලකිය ඉංග්‍රීසිීන් කියලකිය. තර ඒගොල්ලෝ රටක් අල්ලන්නේ අනි වාර්යෙන්ම ඒ ගොලන්ඩ වාසියක් දන් ආර්ථිකලාභයක් හරි තහරි. ඉංග්‍රීසින් රටවල් අල්ල නිනේ ජොලියට අර කතාවක් තියෙනවන මීයක් කඩන්නේ අතලව කන්නැනිමි ඉතු ඉංග්‍රීසින් පුතා අපේ රටවල් ආක්‍රමණය කරන්නේ ඇයි ඔවුන්ට අවශ්‍ය කරන ආර්ථික වාසිය අපෙන් ගන්න එදදා සරසිය පහලවේ මාර්තු දෙවෙන් ඉඳලා අපේ මුළු රටම මෙිහෙවන්න ඉංග්‍රීසිීන්න්නේ හැබැයි දපපුති ඉංග්‍රීසිීන්ට හිතන තරන් ඉක්මනි අපේ රටෙන් ලාබයක් උපය ගන්න බැරි වුණ මුල්කාලීනව ශ්‍රී ලංකාව කියන යටත් විජිතයි ඉංග්‍රීසිීන්ට ලබන්න වනේ පාඩුවක් ආර්ථික පාඩුවක් හකට හේතුව තමයි ලංකාව කියන යටත් විජිතය නඩත්තු කරන්න විශාල වියදමක් ගිය ඇරන්න මුල්කාලීනව ඉංග්‍රීසිීන්ට ලංකාව කියන යටත් විජිතෙන් ලාභයක් ආදායමක් ලැබුණනේ මේ ආර්ථික ගැටලුවඔවුන්ට තිබුණ හරි එසා ලංකාවීටිය සමර ආඩුකාරවරු එංගලන්තේ රජුනට දන්වල යව්වා පැමිලි කරා ලංකාව කෙනන රාජදාමීමේ අතත්ති ජිතෙන් ආදායම්නේ වියදන් විතරයි මොනවාරි ආර්ථික වෙනස්සකට ලංකාව ලක් කරන්නු. දෙගින් දිකටම ලංකාවේ ආඩුකාරවරු බ්‍රතාානය අත තිජිත ේකාම් කාරයාලය රැජනව දැනුව කිරීමක. ්‍රසානි තිරණය කරනවා එංගලන්ත රැජින ලංකාවට එවන්න දෙන්නෙක් නැජන තිරණයකර ලංකාවට වන කවුද දෙන්නෙක් ඒ දෙෙන්න්නට බාර දෙනවා කොන්තරාත්තුවක් වගකීමක් ොකද වගකීම ලංකාව කියන යටත් විජිතෙන් ලැබෙන ආදායම අඩුයි වියදම වැඩි ඔබලා දෙන්නට පුළුවන්නම් ඔබ දෙපලට පුළුවන්නං ලංකාවට ගිහින්. වියදම අඩු කරලා ලංකාවෙන් ලැබෙන ආදායම වැඩි කරලා පෙන්නන්න. ඕන රැජින අර පොද්ගලයෝ දෙන්නට දෙන අභියෝගි පොද්ගලයෝ දෙන්න ලංකාවටේ නො. ඇවිල්ලා ආර්ථික වෙනස්ම් ප්‍රතිසංස් කරන මාලාවක්ගේන හරිද. ඒ දෙන්න කවුද මොනවද ඒ දෙන්න ගෙනාපු ආර්ථික ප්‍රතිසංස් කරන ඒ ප්‍රතිසංස් කරනත් එක් මොනවද අපේරටේ වෙච්ච ආර්ථිකමය විචල්ලයන් වෙනස්වීම්. මොනවද ආර්ථික පරිවර්තන අපි කතා කරම් ඒක කතා කරන්නේ අද නෙවෙයි. ඉදිරි දේශනයේදී අපිත් එක වෙන්න අදදරන නිෙඩියුකේෂන් නාලිකාවත් එෙක් දන්වා රවී අමර සිංහස්ර්රිෙන්නේ සිකුරාදව්දේ පහට අපිත් එකතු වෙන්න ලබන සතියේදීත්. ඒකත වනාා අපි කතා කරමු කෞද රැජින ලංකාවටයවපු දෙන්නා මොනවද ඒ ගොල්ල ගෙන පු ආර්ථික වෙනස් කම් කියලා එනම් අද දවසය ඔබේෙන් නිවහනින් සමුගෙන යන්නට අිට අවසරයි තවත් දවසක අහම්වෙමු ඉතිහාසය දේශනය අතෙක්ක මේ අද දෙරන එඩකේෂන් සාමාන්‍ය පෙළ ඉතිහාසය පාඩම්මාලාව ගින්න්නම් අයිබෝවන් දලපොත අලහැමෝටම